මීට කලින් මේ පන්ති දුවලා මේව දැකලා නැහැ. මෙයා අලුත් ටීචර්. අයාලේ ගිය කොදෙව් පුරයක තනි වූ සූකිරි. තම එකම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙයිද? ඔබට පිස්සුද කොළෝ? මේවා දිනුනායි කියලා ඔබ කොහොමද ඉස්කෝලේ යන්නේ? අප්‍රමාණ කරුණාගුණයෙන් හදවත පුරවාගත් අපේ කාලයේ දිසාපාමුක්වරයා. මොකද්ද ඔයාලගේ නම? සූකිරි. මටයි මේ දරුවට ජීවත් වෙන්න කීයක් කරේ දීලා යන්න මාත්‍යෝ. ඔවුන් සතු මනුෂ්‍යත්වයට රුපියල් සත එරෙහි වේවිද? අද ඉඳලා අපේ ගෙදර අලුත් අමුත්තෙක් එනවා. අමුත්තෙක්? අන්න ලොකු සර් මේ ගෙදර වැඩට අපිට වඩා හොඳ කොල්ලෙක් ඉන්නවා. සෑට පිස්සුවක් දෙන. ඇයි අපි මොන දරුවාද? ඇයි අපි උසමන්දිද? පාටමන්ද? ඇයි අපි කොට්ටද? සිරියාවන්ත නම් අනාතෙක් වෙයිද සිරි? ඔයා උගත් උනාට වැඩක් නැහැ. කිසිම දෙයක් ගැන දෙපාරක් හිතන්නේ නැහැ. හදවතෙහි බලාපොරොත්තු නිමේෂයකින් විසිර යනම්. ආච්චි අම්මගේ අත් දෙකට මොනවද වෙලා තියෙන්නේ? මගේ අත් දෙකම පන්නේ පුතේ. මගේ කම් බලාපොරොත්තු අම්මා සනීප කරගන්න එක සුකරේ. ඒත් ඒ ගැන බලාපොරොත්තුවක් තියන්න අමාරුයි වගේ. සර් මට කිව්වා. ඔය ළමයට බක් පොඩ්ඩයි පොඩි පොඩ්ඩයි තින්න කියලා. මං කොහොමද පොඩ්ඩ තමයි කන්නේ. මට ගොඩක් කන්න බෑනේ. මං පොඩීනේ. දෛවයට සරදම් කළ සූකිරේ තම ඉරනම හැකියාව නැමැති පන්හිඳෙන් ලියන්නට පටන් ගන්නා කලී. මොකද්ද සූකිරි මේ? ඕක ටීචර් හොරු අල්ලන උපකරණයක රිමෝට් එක. අම්මෝ අවපත්තක. කතා සංකල්පය සහ නිෂ්පාදනය සඳුන් දොළමුල්ල. කමක්නේ. මාර්ගය හදාදි තෝමස් අල්ලා එඩිසන්ටත් වැරදුනාලුනේ. උත්සාහය, උනන්දුව, කැපවීම ඇතනම් මේ ලොව තුල කළ නොහැකි දෙයක් නැත. ප්‍රසාද් සමරතුංග සිනමා සම්ප්‍රාප්තිය. මගේ හීනේ පුරා තිබුණු ඉස්කෝලේ ලොව දිනන්නට තනුව අයස්කාන්ත ළමා සිනමා සිතුවම ඉස්කෝලෙට මං ආවා ළඟදීම ඔබේ සිනමා ශාලාවේදී.